නැවතත් දේශීය පුවත්. තමන් කළ වැරදි වසා ගැනීමට අධිකරණ ශේත්‍රයේම ඇඳා ගන්නට එපා. ඇමති විමල් වීරවංශ අගමිනිසුරුවරියගෙන් ඉල්ලයි. ජනාධිපතිතුමන් රටට නායකත්වයේ දීලා සාමය උදා කරලා ත්‍රස්තවාදය පරද්දලා ස්ථාවර භාවය මේ රටට ගෙන එනකොට ඒ ස්ථාවර භාවය නැවත අලුත් වටයකින් නැති කරන්න අධිකරණයයි පාර්ලිමේන්තුවයි හප්පන්න ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කඩා වැටිලා ඒ නිසා ශ්‍රී ලංකාවට බෑ යුද අපරාධ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඒ නිසා අන්තර්ජාතික පරීක්ෂණයක් පටන් ගන්න ඕනේ කියන යෝජනාව මාර්තු වල ඇමරිකා එක්සත් ජනපදයේ ජිනීව වලට ගේනකොට අන්නේ යෝජනාවට ඕන කරන සැරසිලි ටික ඒ රතු පලස තමයි මේ අතුරුගෙන යන්නේ මැතිනිය දැන හෝ නොදැන අතුරුන්නේ මේ රතු පලස නමුත් අද මෙතුමිය තමන්ට ආපු චෝදනාවෙන් ගැලවෙන්න මුළු අධිකරණ පද්ධතියම විනාශ කරගෙන අධිකරණ පද්ධතියයි විවස්ථාදායකය අතර ගැටුම් හදලා අන්තර්ජාතික ප්‍රජාවට පෙන්නනවා මෙන්න මේ විශාල ව්‍යාකූල අවිනිශ්චිත තත්වයක් ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වයේ නැහැ නියමිත ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ මෙහෙමයි තත්වේ ඒ නිසා අපි අන්තර්ජාතික පරීක්ෂණයක් ඕන කියන යෝජනාව ඒගොල්ලෝ ගේන්න ඕන කරන පදනම හදන්නේ नागरिक संवर्धन अधिकारी सेवकीन 46 දිනකට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය උත්සවය නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ නීති සංගම්වල බලතල හැබවීමට දේශපාලනය බාධාවක් නොවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කියයි වෘත්තිවේදී සංගම් නියෝජනය කරමින්ම දේශපාලනයේ නිරත වීම සදාචාර සම්පන්න නැහැ ඇමති රාජිත සදාචාරයේ සිහිපත් කර දෙයි. දේශපාලන පක්ෂයක නියෝජනය කරන කෙනෙකුට නීතිඥ සංගමේ සභාපතිකම ස්වාධීනව කරන්න බැරි නම් පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමු ආපු කෙනෙක් කොහොමද කතානායකකම කරන්නේ? ඒ තනතුර දරීමේ වගකීම තියෙනවා නම් දේශපාලන පක්ෂයක් නියෝජනය කිරීම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ කතානායක ධුරයත් වෘත්තිවේදීන්ගේ සංගමයක සභාපති ධුරයක් කියන එක තේරෙන්නේ නැති ඒ දෙකේ වෙනස තේරෙන්නේ නැති පුද්ගලෙක් කතානායකවරයයි කියන්නේ දේශපාලඥයෙක් පාර්ලිමේන්තුවේ 225 දෙනාම දේශපාලඥයෝ ඒක වෙනසක් නැහැ මම විද්වත් වෘත්තිකයන් සංගමේ විධායක සභාවේ ඒ විධායක අවුරුදු 8ක් මං හෙබපු විධායක ධුරෙන් මං ඉවත් වුණා මගේ දේශපාලන නිසා මගේ වෘත්තිවේදී සංගම් වලට හානියක් සිදු වීම ගැන එදා මම එවෙන් තියුණ තනතුරු මං ඉවත් කළා තමයි මම මෙතෙන්ට ආවේ දේශපාලනයට මං ඒක තමයි කිව්වේ එතුමාට ඒ සදාචාරය නැත්නම් ඒක මට ප්‍රශ්නයක් නෑ මේක තමයි වෘත්තිවේදියෙකු ලරියුතු සදාචාරයේ වශයෙන් මම් පිළි අරගන්නේ උත්සව සමයේ හිඟයකින් තොරව සාධාරණ මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට පියවර මේ සඳහා අවශ්‍ය කටයුතු සලසන්නයි ජනපතිගෙන් වෙළඳ ඇමතිට උපදෙස් නත්තල් උත්සව සමයේදී හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපීමට කටයුතු කරන්නයි ජනාධිපතිතුමා සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයාට හා පාරිභෝගික අධිකාරියට උපදෙස් දී තිබේ. එම භාණ්ඩ සාධාරණ මිලකට පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු කරන්නයිද ජනාධිපතිතුමා අමාත්‍යංශයේ වෙත නියෝග කර තිබේ. සහල් අල පරිප්පු සීනි පිටි හාල් මැස්සන් සැමන් කුකුල් මස් එළවලු වර්ග ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළඳ පොලෙහි තිබිය යුතුය උත්සව සමයේදී මිල ඉහළ දැමීමට උත්සාහ කරන වෙළඳුන් අත්තරංගොට ගැනීමේ මෙහෙයුම්ද ක්‍රියාත්මකයි උත්සව සමයේදී අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම වෙනුවෙන් සතොස සමූපකාර ඇතුළු ව්‍යාපාරික ස්ථානවලට සීල පහසුකම් ලබා දීමට කටයුතු කර ඇතැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රාන්දු මහතා පෙන්වා දෙයි වර්ෂාව හේතුවෙන් කොළඹට ගෙන එන එළවලු තොග ප්‍රමාණය අඩුවද සතොස ලොරි යොදවමින් එළවලු තොග කොළඹට ගෙන්වා ගැනීමේ කටයුතුද ආරම්භ කර තිබේ. සතොස වෙළඳ සැල් 400කට වැඩි සංඛ්‍යාවක් දිවා රාත්‍රී විවෘතව තැබීමටද පියවරගෙන ඇත. ජලගැල්මෙන් විපතටපත් ජනතාවට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් සහන රැසක්. ප්‍රදේශ රැසකට අධික වැසි ලැබීමත් සමග දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන් වූහ. මඩකලපුව ත්‍රිකුණාමලය වවුනියාව පුත්තලම කුරුණෑගල ආදී දිස්ත්‍රික් 16ක ස්ථාන කිහිපයකම ජලගැලීම් තත්ත්වයක් පවතී. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ යටතේ ඇති යලි පිබිදෙමු ව්‍යාපෘතිය සහ දෙවන ප්‍රජා සංවර්ධන හා ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මකින් සහන සැලසීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ජලගැල්මෙන් විපතටපත් පුද්ගලයන් 328913 දෙනෙකුට යලි පිබිදෙමු ව්‍යාපෘතිය යටතේ සහන සැලසෙයි. අදාළ දිස්ත්‍රික්වල දිසාපතිවරුන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල දායකත්වයෙන් ආධාර බෙදා දීමද සිදු වෙයි.
සහන සැලසීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අදාළ ව්‍යාපෘතිවල නිලධාරීන්ද සහන සැලසීමේ කටයුතු සඳහා යොදවා තිබේ. අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සියලු කටයුතු ක්‍රියාත්මක කෙරේ. අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගම් වතුරෙන් උන් හිටිතන් අහිමි වූ ජනතාවට කඩිනම් සහන. සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි සහන සැලසීම අඛණ්ඩවම. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවතැන් වූ ජනතාව සඳහා ආධාර ලබා දීම උතුරු මැද පළාත් සභාව හා ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ක්‍රියා කරයි. රාජාංගනීය හොරෝපතනාදී ප්‍රදේශවල අවතැන් වී සිටින ජනතාවට ආධාර ලබා දීම උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. රම්බෑව නාච්චතුව හොරෝපතන හා මල්වතුවේ ආශ්‍රිතව සිටින ජලකැල්මින් විපතටපත් ජනතාවට සහන සැලසීමේ වැඩසටහනක් නියුච අමාත්‍ය වීරකුමාර දිසානායක මාතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරිණා. රම්බෑව මහකනදරාව වැව පිටාරගලී මිහිත්වෙන් පවුල් 93කට අයත් පිරිස අවතැන් වූහ. පසුගියදා ඇති වූ අධික වර්ෂාවෙන් විනාශයටපත් මාතලේ නාවුල ඇලකමුව පාලම පෞද්ගලික ධනයෙන් පිළිසකර කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පියවර ගනි. මාසයකට පමණ පෙර රුපියල් ලක්ෂ 90ක වීදමින් ඉදි කළ මෙම පාලම අඩි 150ක් පමණ දිගකින් යුක්තය. පාලම කැඩී යාමෙන් ප්‍රදේශවාසීහු මහත් දුෂ්කරතාවන්ට පත් වූහ. ගමනාගමන කටයුතු සඳහා තාවකාලික පාලමක් ඉදි කෙරිණ. මේ අනුව ඉදිරි දින දෙක තුනදී ස්ථිර පාලමක් ලෙස ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බව ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා කියා සිටී. ග්‍රාමසකසන් පහක ජනතාව මේකෙන් අවතැන් වෙලා ඉන්නවා, පීඩාවට පත් වෙලා ඉන්නවා. ඔවුන්ට නගරයටත් එන්න ක්‍රමවේදයක් ඇත්තේ නැහැ. ඒතරම අපිට ඊටාම සතුටුයි. ගමේ සීන සීළු දෙනා අද එක රාශියලා ඉන්නවා. ඔවුන් 1800ක් 2000ක් වගේ ජනතාවක් මේ ගම්වල වාසය කරනවා. ඒ ජනතාවට කියලා ජනාධිපතිතුමා පිළිවෙත් දෙන විශ්වාසය අපි ආරක්ෂා කර දීමයි තමයි මේ සිදු කරන්නේ. මඩකලපුව වාකරේ ප්‍රදේශයේ ජලකැලමින් අවතැන් වූ ජනතාවට අඛණ්ඩව වියලි ආහාර සලාක ලබා දීමට යුද හමුදාවේ 23 වන සේනාංකයේ පියවර ගනී. ප්‍රදේශයේ පවුල් රැසක් ජලකැලමින් අවතැන් වී සිටිති. ත්‍රිකුණාමලයේ වෙරුගල් ප්‍රදේශයේ ජලකැලමින් අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 22 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් අරුණ වන්නියාරච්චි මහතා මෙම කටයුතු මෙහෙයවයි. ඉන්දියාව පාකිස්තානය බංග්ලාදේශය නේපාලය හා මාලදිවයිනට සාපේක්ෂව දකුණු ආසියාවේ ළමා හා මාතෘ මරණ සංඛ්‍යාව අවම රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බව ප්‍රසව හා නාරි පිළිබඳ විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා මහතා පවසයි. ශ්‍රී ලංකා ප්‍රසව හා නාරි වේද සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. මහා සභා රැස්වීම ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ශ්‍රී ලංකා ප්‍රසව හා නාරි වේද විද්‍යාලය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. විශිෂ්ට සේවාවක් කළ ප්‍රසව හා නාරි පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් රොඩ්‍රිගෝ මහතාගේ ගුණානුස්මරණයද මීට සමගාමීව පැවැත්විණ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ අභිවෘද්ධිය උදෙසා ශ්‍රී ලංකා ප්‍රසව හා නාරි වේද විද්‍යාලය සිදු කරන විශිෂ්ට සේවය මෙහිදී ජනාධිපති ආර්යවගේ පැසසුමට ලක්විය. මේ විරාමෙන් පසු විදේශ පුවත් බලාපොරොත්තු වන්න. විදේශ පුවත් ගෙනෙන්නේ ගයා ලක්රෝණේ. සාමයේ කුමරුන්ගේ උපතදා ලොව පුරා කිතුනු වැතිමත්හු නත්තල සමරති. කිතු උපත වෙනුවෙන් ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේදී. ඒ දාසය වන බෙන්ඩික් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. ජේසු කුමරුගේ උපත සිදු වූ ස්ථානය වන බෙත්ලෙහෙම් නුවර පිහිටි වසර 1700ක් පැරණි රෝමානු කතෝලික පල්ලියේදී ඊයේ මධ්‍යම රාත්‍රියේදී විශේෂ නත්තල් දේව මෙහෙයක් පැවැත්විණ. පලස්තීන බෙත්ලෙහෙම් නුවර ශාන්ත කැතරින් දෙව්මැදුරේ පැවති දේව මෙහෙයට පලස්තීන ජනාධිපති මොහමඩ් අබ්බාස් ඇතුළු කිතුණු බැතිමත්තු සිය ගණනක් එක්ව සිටියහ. තුර්කියේ ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ ස්තාන්බුල් අගනුවර පල්ලියේදී. මාස 21ක් පැවති යුද ගැටුම් නිමා වී රටට සාමය උදා වේවායි ප්‍රාර්ථනා කරමින් සිරියාවේ කිතුණු ජනතාවද කිතු උපත සැමරූහ. රුසියාවේ ප්‍රධාන දේව මෙහෙය මොස්කව් අගනුවර කන්‍යා මරියා ආසන දෙව්මැදුරේදී පැවති අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ සිඩ්නි ශාන්ත ඇන්ඩ්‍රෝ දේවස්ථානයේදී.
लवपुरा कितनु जनताव ऐसे नत्तल समराद्दी अमेरिकावे न्यूटाउन ही नत्तल सरसिली वेनपेलाती बुने शोक पानी विड़ वेनुवेन अमेरिकावे न्यूटाउन प्रदेशे नत्तल सरसिली पसुगेदा वेडी प्रहारे किन मियगी दरुदरियन वेनुवेन शोकी स्वरूपया गिनती बिना अतिन सैदु नत्तल सुबवेतुं पत पोत पत सेल्लम बड़ु सहा मुदल आधार नत्तल गस असलिन तबा इटिपंतम दल्वा न्यूटाउन जनताव मियगी दरुवन वेनुवेन याज्ञा कलह මේ අතර නත්තල සමරද්දීබ ඇමරිකාවේ නිව්යෝක් නුවර තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් ගිනි නිවන බටයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. නිව්යෝක් නුවර නිවසක සහ මෝටර් රථයක ඇති වූ ගින්නක් පාලනය කිරීම සඳහා ගිනි නිවන බටයන් එහි පැමිණ තිබේ. මූලික පරීක්ෂණ වලින් හෙළිව ඇත්තේ තුවක්කුකරු තම නිවසට සහ මෝටර් රථයට ගිනි තබා ගිනි නිවන බටයන් පැමිණි පසු ඔවුන්ටද වෙඩි තබා ඇති බවයි. එම ස්ථානයට පොලිසිය පැමිණීමත් සමග තුවක්කුකරු වෙඩි තබාගෙන මිය ගොස් තිබේ. एक समग्र विदेश पुआत निमावट पत्तवनवा। क्रीडा पुआत गिने ने युरेनी पद्मसेकर। සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට සියල්ල සූදානමින්. मेलबर्न क्रीडांगणे पवत्न मिम तरंगावलिय संधा कंडायम देखम शक्तिमत्व मुहुन दीमट सूदानम सिटिन बब ऑस्ट्रेलियावेन लबिन वार्ता संधान कराई हेट तरंगेदी कुमार संगक्कार लकुनु 40क लबागत होत ओहुट टेस्ट लकुनु 10000 से सीमावट लंगावीय हकिया एसे ओहोत ओहु टेस्ट लकुनु 10000 संपूर्ण कल लोव 11 वन क्रीडकिया बवट पत्वे शक्तिमत् कंडायमक हेट तरंगेट इदिरिपत् किरीमट श्रीलंकाव सूदानमिन सिटी ජාතික ස්කොච් තරගාවලිය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී දින 4ක් පුරා පැවති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 108 දෙනෙක් සහභාගී වූහ. කාන්තා විවෘත තරගයේ ජය මිහිලිය මෙත්සරණි දිනාගත් අය. පිරිමි විවෘත ශූරතාව හිමි වූයේ නවීන් සමරසිංහටයි. ඒ සමගින් ක්‍රීඩා පුවත් නිමවට පත්වනවා. दवसे कालकुन तुरुतुरुगेनेने इम्रान हमीद දවසින් දවස වෙනස් වෙන කාලගුණික තත්ත්වය ගැන ඔබට කියන්න අද තවී සූදානම්. යන විශේෂයෙන් හෙට දවසේදී දිවයිනේ උතුර උතුරුමැද නැගෙනහිර ඌව සහ මධ්‍යමන ප්‍රදේශයන්වල වැසි ස්වල්පයක් ඇතිවන්නට පුළුවන්. දිවයිනේ අපර භාගයේදී හෝ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශයන්වල පිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන්නට පුළුවන්. දිනවල මොහොතේ කාලගුණික තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී බස්නාහිර නිරිත දකුණ සහ නැගෙනහිර යන ප්‍රදේශයන්වල පිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන්නට පුළුවන්. සුළං හැමීම සිදුවන්නේ ඊසාන දිශාවෙන් එසලගේ වේගය පැයට කිලෝ මීටර 30ක් 40ක් ලෙස වාර්තා වෙනවා. ඒ වගේම මන්නාරම්බොක්ක, බස්නාහිර, නිරිත සහ ඊසාන යන ප්‍රදේශයන්වල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50ත් 60ක් ලෙස වාර්තා වෙනවා. ඉද සඳහන් කළ මුහුදු ප්‍රදේශයන් විටක රළු ස්වභාවයක් ගැනීමට හැකියාව ලැබෙනවා. ගත වූ පැය 24 තුළදී දිවයිනේ උපරිම උෂ්ණත්වයේ වාර්තා වන්නේ හම්බන්තොටින් සහ කටුනායකෙන් SSC සංසක 32.4ක් ලෙස. ඕමේසි පුරුදු පරිදි වාර්තා වන්නේ නුවරඑළියෙන් SSC සංසක 14.1ක් ලෙස. හෙට දිවයිනේ විවිධ ප්‍රදේශයන්වල බලපෑත් විය හැකි කාලගුණික තත්ත්වය පිළිබඳව අනාවැකිය දැන්. රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වෙනවා. අපගේ මීළඟ ප්‍රවෘත්ති විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. දැන් විමසුම විශේෂාංගය. අයිබෝන්.